එනම් සක්කාය සක්කාය සමුදයක් කියන අර්ථ දෙක ඒ විදිහට දැනගත්තා නම් නුවන් යථාර්ථවාදී කියන්නේ මේ පෙන්වන්නේ මොකක්ද? හට ගැනීමක් දැක්මක් හේතුඵලයේ දකිනකොට හේතුවයි ඵලයයි දෙකම එදෙනතු නිරෝධයෙන් යමු වෙනවා. පටිසම්පාද විග්‍රහයක නේද? හේතුඵලයේ දැක්කම හේතුඵලයේ කතා දෙකම අදාළ නැහැ නිරෝධයෙන් යමු වෙනවා. ඒ අවිජ්ජා පත්‍ය සංකාර දැක්කම අවිජ්ජා නිරෝධ සංකාර නිරෝධ වෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර දැක්කම අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ වෙලා. එහෙම නේද වෙන්නේ? එකක් තියෙන එකක් නෙමෙයි වෙන්නේ. එතකොට සංඛායයි සංඛායයි සමුදය දැක්කම සංඛාය හට ගන්න ආකාරය දැක්කම निरोधिया දැන් සාධාරණයි මොනවා හරි එකක් ප්‍රත්‍යයෙන් අනික හට ගත්තාම ඒක තියෙනවා කියන එක නම් සාධාරණ නරකද කතාව නෑනේ නේද දැන් මේ කතා කරේ පින්වතුනි මොකක් එක්කද හේතුඵල ධම මේ කතා කරන්නේ ලෝකේ තියෙනවා නෙමෙයි මේ කතා කරන්නේ ලෝකේ තියෙනවා නෙමෙයි ऐसा रूपात ऐसे विज्ञान या किल में तुम्हें एक तुवी मटे के ना तीन ना संगति पास होगी इतना को नहीं ना सक्काय सक्काय समुदय किल मेरे के देखता ना ऐसा रूपात तो ली ऐसे विज्ञान या किल देखता ना तीन ना संगति पास होगी ना खता अपना डाल भी ඥානියක් පිළිබඳ නිරෝධය පස්ස පස්සේ ඥාන පස්ස සමුදේ ඥාන පස්ස නිරෝධෝ මච්චි එකක් තියෙනවා මජ්ජේ සූත්‍රයේ පස්සේ ඥාන පස්ස සමුදේ ඥාන පස්ස නිරෝධෝ මච්චි එතකොට නම් නිරෝධයේ දැවරීමක් වෙන්නේ නැහැ පස්සයක් පස්ස සම්මුතියක් දකින්නකොට පස්ස නිරෝධයේ තැවරීමක් නෑ නිරෝධී සාක්ෂාත්ය. සක්කාය සක්කාය සම්මුතියක් දකින්නනම් සක්කාය නිරෝධී සාක්ෂාත්ය. එහෙනම් සක්කාය කියන කාරණාව මනාව භාවිතයේදී මනාවේ කාරණාවයි කරද්දී මනාවේ කාරණාව විරෝධ හොයද්දී සවිසන් යුක්තයි විමුක්තයි සක්කාය නිදහස් ආය සක්කාය කතාවක් දෙන්නේ නැහැ සක්කාය නිරෝධය